ජනාධිපතිවරණ ව්‍යාපාරයේ ඉතාමත් සාර්ථක සංවිධානය වෙලා යනවා. මේනකොට අපේ ප්‍රචාරක වැඩපිවිල අපි ආරම්භ කරා. ඉතින් අදත් අපි සිවිල් සංවිධාන විශාල ගන්නක් එක්ක එකඟතාව ගිවිසුම් කොට ආවම පොදු මුළු රටම දැන් සජිත් ප්‍රේමදාස මහත්මයාගේ ජයග්‍රහණයට පෙළගැහෙමින් ඉන්නවා. දැන් අභියෝගයේ අන්ද්‍ර කුමාරද? ඇත්තටම අපිට කිසිවක්ගේ අභියෝගයක් නැහැ. මොකද අපි ගව් ගන්නක් ඉදිරියෙන් ඉන්නේ. ඉතින් තරඟයක් තියෙන්න පුළුවන්. ඒ තරඟෙට පක්ෂ දෙක තුනක් ඉන්නවා. ඒ පක්ෂත් එක්ක අපි තරඟ කරනවා. ඉතින් අපිට මේ අභියෝගයක් ඇතුළේ මේ කිසිවක් සලකන්නේ නැහැ. മന്ത്രി ദൂര വലിയ നിരപ്പ് മന്ത്രി മന്ത്രി ഉപദേശകം ദീപ സംബന്ധം ඒක සම්පූර්ණයෙන්ම ජනාධිපති වර්ණ නීතියටත් පටහැනියි කියලා අපි විශ්වාස කරන්නේ. ඒකට හේතුව තමයි දැන් අධිකරණයෙන් තීරණයක් දීලා മന്ത്രി ദൂരයක් අවශ්‍ය කරාට පස්සේ ඒ තනතුරට යලිවතාවක් උපදේශක මට්ටමින් පත් කිරීම හරහා ජනාධිපතිවරයා නීතිය සාවද්‍යව පරිහරණය කරනවා. අන්තික මේ මැතිවරණ කාලයක් කොහොමද මැතිවරණ කාලයක ඒ අමාත්‍යංශ මෙහෙයීම සඳහා උපදේශකවරු පත් කරන්නේ? ඒක සම්පූර්ණයෙන්ම මැතිවරණ නීති රීති උල්ලංඝනය කිරීම පමණක් නෙවෙයි. මම හිතනවා තමන්ගේ අතේ තියෙන බලය සාවද්‍ය ලෙස පරිහරණය කිරීමක්. මේක අපි දැඩි විරෝධයක් පළ කරනවා. මේක වැරදි පූර්වාදර්ශයක්. දැන් 109ක් කරලා තියෙනවානේ මැතිවරණ වියදම එකයි කොට එක ගැන ඔබතුමාලගේ මතය. ඇත්තටම මැතිවරණ වියදම අඩු කරගන්න පුළුවන් නම් ඒක හොඳයි. ඉතින් අපි කියන්නේ මේ අපේක්ෂකයන්ගේ ප්‍රමාණය වැඩි වීම, ඊළඟට මේ මැතිවරණ වියදම් සංකීර්ණ වීම, මේවා සරල කරගන්න පුළුවන් ආකාරයකට ක්‍රියා කරනවා නම් ඒක ජනතාවට බරක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි අනාගතයේදී එවැනි සරල කිරීමක් කරනවා නම් අපි උදව් කරනවා. මොකද මේ තියෙන තත්ත්වයේ හැටියට මැතිවරණ කොමිසමට ඒ වියදම දරන්න වෙනවා. 109ට එකයි. ඇත්තටම ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. පුළුවන් තරම් ඒ වියදම අඩුවෙන් පවත්වාගෙන යෑම සඳහා අපි තවත් සහයෝගය දෙන්න සූදානම්. දැන් කොහොමද මේ ඇත්තටම අභියෝගයක් නැද්ද කවුරුවත් නැත්නම්? අභියෝගයක් නැහැ කියලා නෙවෙයි මං තරංගයක් තියෙනවා. අභියෝගය නෙවෙයි අපි කියන්නේ. තරංගයක් තියෙනවා. ඒ තරංගයට අපි මුහුණ දෙනවා. ඉතින් අපිට තරංගයේ ජයග්‍රහණය කරන්න පුළුවන්. නිසා අපි අභියෝගයක් හිටියක සලකන්නේ නැහැ. ගෑස් සිලින්ඩරේ තත්ත්වේ. ඇත්තටම ගෑස් සිලින්ඩරේ දැන් මලකඩල්ලලානේ. දැන් එක්සත් ජාතික පක්ෂයත් සම්පූර්ණ විනාශ වෙලා. ඇත්තටම ගෑස් සිලින්ඩරේ තෝරා ගැනීමත් ලොකු වැරද්දක් තිබෙනවා. මොකද ගිය පළාත් පාලන මැතිවරණයේ ලබා දුන්නු ලකුණක් තමයි මේ ලබා දීලා තියෙන මේ මැතිවරණය අවලංගුත් නොකර. ඉතින් ගෑස් සිලින්ඩරේ කොහොමත් දැන් මලකඩල්ලලා තිබෙන සිලින්ඩරයක්. හොඳයි. Thank you.